සියලු දෙනාටම සුබ දවසක් කියලා පිළිගන්නවා. ඇමසන්. ඇමසන් ගැන කතා කරද්දී මම මේ වෙනකන් කතා කළේ නැති සබ්ජෙක්ට් එක තමයි. ඇමසන් FBA. මොකද කියන්නේ? ඇමසන් එකේ FBA එහෙම නැත්නම් ඇමසන් සෙලින්. ඇමසන් එකේ සෙලින් කරමුද? ඇමසන් සෙලින් කියන වචන ඇහෙනවත් එක්කම ඔයාට අයිඩියා එකක් එන්න පුළුවන්. හරි අපි ඇමසන් එකේ ඇවිල්ලා සේල් කරමු. It's okay. අපි සෙලින් කරමු. හැබැයි නමුත් දෙපාරක් හිතන්න වෙනවා ඇමසන් එකේ සෙලින් පටන් ගන්නවද නැද්ද කියන දේ. රීසන් එක තමයි ඔයා මේ වෙද්දී තාමත් ඔයාට account එකක් මම හදාගන්න එහෙම නැත්නම් site එක ගැන කතා කරද්දී ඔයාට තාමත් ඒ account එක හදලා ඔයාට ඒකේ payout setting එකවත් set කරගන්න බැරි නම් profile එකවත් set කරගන්න බැරි නම් Amazon FBA කරන්න පුළුවන්ද එහෙම නැත්නම් Amazon එකේ seller කෙනෙක් විදිහට වැඩ කරන්න පුළුවන්ද කියන දේ මට දෙපාරක් හිතන්න වෙනවා මට ඔයාගේ comment එක ඕන ඉස්සරහට මම Amazon selling වලට යන්නද Amazon selling කියන්නේ ලස්සන subject එකක්. හරියට identify කරගත්තොත් ඔයා one shot මා ගොඩ යන්න පුළුවන් subject එකක්. හරි. ඔයා දැන් comment එක දාන්න මම ඉස්සරහ step එක Amazon එකේ selling වලට එහෙම නැත්නම් Amazon FBA එකට තියන්නද. ඔයාගේ comment එක මට ඕනේ. හරි. ඒ වගේම සමහර විට ඔයා මේ ඉන්න එහෙම නැත්නම් ලංකාවේ කෙනෙක් නම් ලංකාවේ එහෙම නැත්නම් මේ තියෙන economic crisis එකත් එක්ක සමහර විට ඔයාගේ job එක හෙට එහෙම නැත්නම් ලබන සතියේ ලබන මාසේ ඇති වෙයිද කියලා සමහර විට ඔයා මේ වෙද්දී ඒ ගැන කම්පියුස් වෙලා ඉන්නේ. හරි. සමහර විට ඔයාගේ income එහෙම නැත්නම් business කරපු කෙනෙක් සමහර විට ඔයාගේ income එක locally run වුණා නම් ලංකාවේ ඇතුලේ run වුණා නම් ඔයාගේ sales එහෙම නැත්නම් ඔයාගේ business එකේ income එක ඩ්‍රොප් වෙලා ඇති. සමහර විට ඔයාට හොඳට මතක තියාගන්න SL online pro විදියට මේ කතා කරන දේවල්. ඔයාට සමහර විට ඉස්සරහා මාස දෙක තුනේදී ඔයාට අනිවාර්යෙන් කැමරට ගන්න පොලිමේ අනිවාර්යෙන් ඉන්න වේවි. ඒ தத்துவයක් තියෙන්නේ. හැබැයි නමුත් අපි මේකට ලැහැත්ති වෙන්න ඕනේ. මම මේකට ලැහැත්ති වෙන්න කිව්ව ගොඩක් කලින්. මොකද තමන්ගේ දෙයක්. එහෙම නැත්නම් තමන්ගේ business එකක්. ඉන්ටර්නැෂනල් ඔඩියන්ස් එක ටච් කරන්න. ඉන්ටර්නැෂනල් ඔඩියන්ස් එක ටච් කරාට පස්සේ අපිට එන්නේ ඉන්කම් එකකින්. ලංකාව ඩ්‍රොප් වුණාට අපිට සර්වයිව් වෙන්න පුළුවන්. ලංකාව ඩ්‍රොප් වුණත් එහෙම නැත්නම් ලංකාවේ ගොඩක් කට්ටෙන් ඉන්කම් ඩ්‍රොප් වෙනවා. හැබැයි අපිට සර්වයිව් වෙන්න නම් ඉන්ටර්නැෂනල් ඔඩියන්ස් එක ටච් කරන්න කිව්වා. සමහර විට වා ඒක මේ කණෙන් අහලා එහා කණෙන් අයින් කළ දෙම්මැති. හැබැයි නමුත් දැන් හොඳටම තේරෙලා ඇති ඉන්ටර්නැෂනල් ඔඩියන්ස් එක ඉන්කම් එකක් තිබුණා නම් ඔයා කොයි තරම් දුරට ස්ටේබල්ද කියන එක. හරි. දැන් අපිට කරන්න දෙයක් නැහැ. නමුත් අද ඔයා වැඩේ පටන් ගන්න ඕන. මම අද කතා කරනවා රියල් කන්සෙප්ට් එකක්. මේ රියල් කන්සෙප්ට් එක ඇතුලේ මොකද ගොඩක් කට්ටිය මට කමෙන්ට් දාලා එහෙම නැත්නම් මට පර්සනලි මැසේජ් දාලා හෙව්වේ. සමහර විට ගොඩක් කට්ටියන් දෙන මොබයිල් ෆෝන් එක. ලොකු ප්‍රශ්නයක් මොබයිල් ෆෝන් එක තියන් කොහොමද සල්ලි හොයන්නේ? එහෙම නැත්නම් ලොකු කට්ටියන්ට මහා ලොකු දැනුමක් නැහැ මේ ෆීල්ඩ් එක ඇතුලේ. ඔන්ලයින් බිස්නස් එකක් එහෙම නැත්නම් ගොඩක් කට්ටියගේ මම ඇහුවොත් ඔයාලට වෙබ්සයිට් එක ඩෙවලොප් කරගන්න පුළුවන්ද කියලා ගොඩක් කට්ටිය වෙබ්සයිට් එක ඩෙවලොප් කරගන්න දන්නේ නැහැ. ඒක තියෙනවා. නොලෙජ් එක නැහැ. ගොඩක් කට්ටිය මේ ෆීල්ඩ් එක ඇතුලේ මේක එක්ස්පීරියන්ස් එක නැහැ. ඒ නිසා මම අද ලේසි මෙතඩ් එක කතා කරනවා. මේ ලේසි මෙතඩ් එක ඇතුලේ මම මහා ලොකු දේවල් යූස් කරන්නේ නැහැ. එක වෙබ්සයිට් එකක් එහෙම නැත්නම් එක කන්සෙප්ට් එකක් මම කතා කරනවා. ඔයාලට මොබයිල් ෆෝන් එකෙන් වෙන්න පුළුවන්, PC එකෙන් වෙන්න පුළුවන්. ඔයාලට මේ මෙතඩ් එක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. මේ මෙතඩ් එක ප්‍රැක්ටිස් කරනවා කියන්නේ නෝමලි ඔයාලට ඩොලර් 40ක් 50ක් earn කරන්න පුළුවන් දවසට කිව්වොත් ඩොලර් 40ක් 50ක් කියන්නේ ඇත්තටම ලොකු ගාණක් වගේ ඔයාලට පෙනේවි ලංකාවේ මුදලින් බැලුවොත්. සාමාන්‍ය රුපියල් 16 1000ක් එහෙම නැත්නම් ඊටත් වඩා වැඩි ඩොලර් 40ක් එහෙම නැත්නම් 50ක් කියන්නේ. එතකොට අපිට බැරි ගමන් නැහැ ඩොලර් 40ක් 50ක් earn කරන්න. පුළුවන්. ඇත්තටම කොහොමද ඒ දේ හරියට කරන්නේ? ඒක අපි කතා කරමු ADS3 මතක් කරන්න ඕන SL online pro ගේ. වීඩියෝ එක පළවෙනි වතාවටද බලන්න. පොඩ මේ වීඩියෝ කිවර වෙනකම් බලන්න අද ඉරිද දවස. වීඩියෝ කිවර වෙනකම් බලලා අද මේ තීරණේ ගන්න වීඩියෝ කිවර වෙනකම් බලලා වීඩියෝ හොඳ නම් channel එක subscribe කරලා පිට එක සෙට් වෙන්න. ඇත්තටම මම අද මොකද්ද කියන්න යන්නේ? මොකද්ද කියන්න යන්නේ කියන දේ කියන්න ඉස්සරින්. ඔය යන්න Instagram එකට. වෙන කොහෙවත් අද යන්න එපා. මම කිව්වා ලේසි මෙතඩ් එකක් කියන්නේ. ලේසි මෙතඩ් එක මොකද්ද? ඉන්ස්ටාග්‍රෑම් එක ඇතුලේ අපිට හොච්චර සල්ලි හොයන්න පුළුවන්. ඉන්ස්ටාග්‍රෑම් account එකක් අද නැත්තම් ඉන්ස්ටාග්‍රෑම් account එකක් එම හදාගන්න. ඉන්ස්ටාග්‍රෑම් කියන්නේ ලස්සන match එකක් ගහලා එන්න පුළුවන් place එකක් කියලා මම හැමදාම කතා කරනවා. ඉන්ස්ටාග්‍රෑම් එකේ audience එක ගැන කතා කරන්න දෙයක් නැහැ. මිලියන 6ක් එහෙම නැත්තම් බිලියන 6.5ක් මේකට monthly
එහෙනම් විසිට් කරනවා. හරි. එතකොට Instagram එකේ ඒ වගේ ඔඩියන්ස් එකක් ඉද්දින් ඔයාට Instagram එක ඇතුලේ මොනවාද කරන්න පුළුවන්? Instagram එක ඇතුලේ ලොකු දේවල් කරන්න පුළුවන්. පළවෙනි දේ Instagram එක ඇතුලේ අපිට පුළුවන් certain brand එකක්. එහෙම නැත්නම් brand එකක් අපිට ප්‍රොමෝට් කරන්න පුළුවන්. මොකද්ද මේ brand එක ප්‍රොමෝට් කරන කතාව? ඔයාලා ඕන කෙනෙක් දන්නවා Instagram account එකක් හදන්න පුළුවන්, Instagram account එකක් grow කරන්න පුළුවන්, Instagram account එකක් grow කරලා bio එක set කරන්න පුළුවන්. මම හිතනවා ඒ ටික ඔයා දන්නවා ඇති කියලා. ඒක දන්නේ නැත්නම් comment එකක් දාන්න, Instagram account එකක් හදා ගන්නවත් දන්නේ නැත්නම්. මොකද බං ඒක තමයි දෙපාරක් හිතුවේ Amazon FBA ගැන කතා කරන්න. Amazon seller කෙනෙක් විදිහට කතා කරන්න. මොකද වාට තාමත් Instagram account එකවත් හරියට handle කරගන්න බැරි වුණා නම් එතනදි ප්‍රශ්නයක් තියෙනවා. හරි. Instagram එකේ කොහොමද අපි brand එකක් promote කරන්න? ඔයා තෝරගන්න ඔයා එක brand එකක් එහෙම නැත්නම් එක product එකක් ඔයා තෝරගන්න. ඒ product එක සමහර විට ඔයාගේ වෙන්න පුළුවන් වෙන කෙනෙකුගේ වෙන්න පුළුවන්. ඒ ප්‍රඩක්ට් එක තෝරගෙන ඒ ප්‍රඩක්ට් එකට රිලේටඩ් වෙන විදිහට ඔයා ඔයාගේ Instagram account එකේ content create කරන්න ඕන. එක්කෝ එක වීඩියෝ එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඒක post එකක් වෙන්න පුළුවන්. මෙයා මෙන්න මේ Instagram account එක ඔයා ගිහිල්ලා බලන්න මේ Instagram account එක, මේ Instagram account එක through මෙයා කරන්නේ brand එකක් promote කරන එක. මෙයාගේ Instagram එකේ bio එක තියෙනවා. Bio එකෙන් ගියාට පස්සේ මෙන්න මේ විදිහට තියෙනවා. Bio එකේ තියෙනවා මෙයාගේ brand එක. ඔයාගේ බලන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙතනින් ගියාට පස්සේ එයා එයාගේ brand එක, එහෙම නැත්නම් එයා මේක ඇතුලේ branding තමයි කරන්නේ. වෙන කෙනෙකුගේ brand එකක් වෙන්න පුළුවන්, ඔයාගේ brand එකක් වෙන්න පුළුවන්. ඇත්තටම සමහර විට මම මේ කියන කතාව සමහර විට හිතේ මේ brand එකක් කියන්නේ මොකද්ද, මේ මගුල මට තේරෙන්නේ නැහැ කියලා වට හිතෙන්නත් පුළුවන්. නමුත් තේරුන්නත් ඇත්ත කතාව ඒක තමයි. වෙන කරන්න දෙයක් නැහැ. ඔයාට පුළුවන් නම් බ්‍රෑන්ඩ් එකක් ප්‍රොමෝට් කරන්න Instagram එක ඇතුලේ. ඔයාට Instagram එක ඇතුලේ earn කරන්න පුළුවන්. ඔයා යන්න කිව්වේ ඒකයි, මේ account එකට ගිහිල්ලා බලන්න මෙයා මේ බ්‍රෑන්ඩ් එක තමයි මේ ප්‍රොමෝට් කරන්නේ. මෙයා මේ රින් එක තමයි මෙයා මෙතනදී ප්‍රොමෝට් කරන්නේ. එතකොට හරි. එච්චරද Instagram එකෙන් කරන්න පුළුවන්? නැහැ. මෙයාගේ account එකේ මෙයා මොනවද කරන්නේ? මම හැමදාම කතා කරනවා affiliate marketing ගැන කතා කරනවා. Affiliate marketer කෙනෙක් විදිහට මෙයා Instagram account එක through එයාගේ affiliate, එහෙම නැත්නම් එයාගේ පාඩම දෙනින් ගියාට පස්සේ එයාගේ website එක තියෙනවා, එයාගේ website එක තියෙනවා වගේ එයාගේ products තියෙනවා. මෙයා මෙතනදී එයාගේ product වගේම වෙන කට්ටියන්ගේ product මෙයා promote කරනවා එයාගේ website එක හරහා. එතකොට Instagram account එකක් තියෙනවා නම් Instagram account එකක් වඩ mobile phone එකෙන් කරගෙන යන්න බෑයිද? කවුරුර කියනවාද? Mobile phone එකෙන් තමයි Instagram account එකක් කරන්න ලේසි. No issue. Mobile phone එක අතේ තියෙනවා නම් හැබැයි මෙහෙමයි. සමහර විට ඔයා හිතයි Instagram account එක ගැන මම කතා කරනවා, මේ Instagram account එකට post එකක් දාපුවට පස්සේ ගොඩක් කට්ටිය හිතනවා එක post එකක් දාලා මේ Instagram account එක through success වෙන්න. මෙයාගේ post කීයක් තියෙනවද මේ? 1888ක් තියෙනවා. හැබැයි එයා genuine විදිහට ඒ post create කරන වෙලේ කරලා තියෙනවා. එතකොට මෙයා මෙතනදී දෙවෙනි option එක විදිහට මෙයා කරනවා affiliate marketing මෙයාගේ Instagram account එක through. එතකොට ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. තුන්වෙනි ඔප්ෂන් එක ඔයාට ඔයාගේ Instagram account එකක් තියෙනවා නම් මේක ඉන්නවා, මේක Instagram account එකක්. මේක Instagram account එකක් වගේම මේ Instagram account එකේ ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් දාලා තියෙන. මම කිව්වා ගෙදර ඉන්නේ පොඩි බෝස් පැටියෙක් ඉන්නවා නම් අඩුම. මම කියන්නේ සාමාන්‍ය අනිවාර්යෙන් ගෙදරක හුරතල් සතෙක් ඉන්නවා. ඒ හුරතල් සතා හිටියත් මොබයිල් ෆෝන් එක තිබ්බත් ඔයාට සල්ලි හොයන්න පුළුවන්. ඔයාගේ මයින්ඩ් සෙට් එක වෙනස් කරගත්තොත් ඔයාගේ මයින්ඩ් සෙට් එක කවදාවත් වෙනස් වෙන්නේ නැති මයින්ඩ් සෙට් එකක් නේ තියෙන්නේ. ඒකනේ වැඩේ වෙලදී. මම හැමදාම කතා කරා ISL online bro විදියට මේ වගේ ඔපෂුනිටියක් තියෙනවා. ඔයාගේ gedare ඉන්න පොඩි එහෙම නැත්නම් හොරදලත් එක්කන්, එහෙම නැත්නම් gedare ඉන්නවා නම් පොඩි බබෙක් එයාත් එක්කන් ඔයාට Instagram account එකක් කරන්න පුළුවන්. Social media network එකක් ඔයාට maintain කරන්න පුළුවන්. හැබැයි ඔයා කරන්නේ නැහැ. ඊට පස්සේ comment එක දානවා earn කරන්න බෑ කියලා. මේ තියෙන්නේ Instagram account එකක් මෙයා මොකද කරන්නේ? මෙයා කරන්නේ එයාගේ e-commerce platform එක හරහා. එහෙම නැත්නම් මෙතනදී කරන්නේ e-commerce. මෙතන තියෙන එයාගේ shop එක. ගිහිල්ලා බලන්න එයාගේ website එක, එයාගේ shop එක. මෙයා මෙතනදී මොකද්ද pet කියන category ඇතුලේ කරන්නේ? Pet කියන category ඇතුලේ ඔයාලට පේනවා ඇති pet related වෙන විදිහට මෙයා මෙයාගේ shop එක කරගෙන යනවා. ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්
මම කියනවටනේ මම Instagram account එකත් එක්කන් දෙන්නේ ඒ නිසා මේක තමයි Instagram එක ඇතුලේ අපිට කරන්න පුළුවන් ඔයාලට බැරි වෙන්න විදිහක් නැහැ අනිවාර්යෙන් හැම ගෙදරකම normally ලංකාවේ නම් 100ට 80ක්වත් ඇති හැම ගෙදරම අනිවාර්යෙන් හොරතලෙක් ඇති නැති වෙන්නේ ඒක ඇති ඔයාලට ගොඩ යන්න හොඳට මතක තියාගන්න ඔයාගේ මයින්ඩ් සෙට් එක වෙනස් කරගන්න ඒක ඇති ඔයාලට ගොඩ යන්න වෙන මොකුත් ඕනේ නැහැ ලොකු දේවල් කරන්න ඕනේ නැහැ අනුන්ගෙන් කොපි කරන්න යන්න එපා අනුන්ගේ පහණෙන් එළිය බලන්න යන්න එපා අනුන්ගේ පහණෙන් එළිය බලන්න ගියොත් එයා පහණ නියෝගම ඔයාලට එළිය නැති වෙනවා ඔයාගේ කියලා කන්ටෙන්ට් එකක් ක්‍රියේට් කරන්න මොබයිල් ෆෝන් එකක් ගත්තා පොඩි එකට වීඩියෝ කැල්ලක් ක්‍රියේට් කරලා ෆොටෝ එකක් ගැහුවා මේ ෆොටෝ එකට පොඩි එඩිටින් පාරක් දැම්මා දැම්මා Instagram account එකට ඔක කන්සිස්ටන්සි කරලා බලන්නකෝ කරලා බලන්නකෝ මට එහෙම නැත්තම් ඔයා මේ මම කියන වැඩේ ඔයා කරලා බලන්න ඔයාට ස්ටෝ එකක් හදා ගන්න වැඩේ මම ළඟදිම යනවා එහෙම නැත්තම් ඔයාට ස්ටෝ හදන වෙබ්සයිට් හදන වැඩේ මම ළඟදිම යනවා හැබැයි නමුත් ඔයාට ස්ටෝ එකක් මේන්ටේන් කරන්න පුළුවන් එතකොට ඒ විතරද මෙයා මෙතනදී ecommerce කියන platform එහෙම නැත්තම් ecommerce මෙයාගේ වෙබ්සයිට් එක හරහා සේල් කරනවා වගේම මෙයාගේ Instagram account එක පොඩ්ඩක් බලන්න මෙයාගේ Instagram account එකේ මහා ලොකු දේවල් නැහැ महालुकुदेवल वगेम नॉर्मली फोटोस ने तीन याग फोटोस तम तीन नो इशू फोटोस्ट के मेतन मेवी तीन तेम या मुखदर वाल दिखा Instagram अकाउंट के थ्रू मे तीन याग शॉपिंग मे आत्म ईकॉमर्स की अड़ेम तम करें मे आम यूज करा यागे हूरतला मे आम यूज करा याव इतकोट මට මේ තරම් ක්වොලිටි හැම නැත්තම් ඔයා කියේ මට මේ තරම් ක්වොලිටි කැමරා එකක් නැහනේ මොකද ලංකාවේ කට්ටිය පුරුදු වෙලා තියෙනවා මට නැ මට බෑ එහෙම නැත්තම් ගොඩක් නෙගටිව් කියන පැත්තට ගොඩක් වැඩි මම කිව්ව එක තමයි තියෙන රිසෝසස් ටික හොඳටම ඇති ඔයා ළඟ තියෙන මොබයිල් ෆෝන් එක නම් ඔයා ළඟ ගෙදර එහෙම නැත්තම් ඔයා හිතන්නකෝ ඔයා හවුස් වයිෆ් කෙනෙක් हाउस वाइफ के वाग मैं सैटे तीन मट करें मट मे वेट करे मेके लमयन नैगे लमया हेमन वागे पड़ी एक्कीना वाग पड़ी एक्कीना तेक वन षाट वेडीन पुलवा कोम वागे हिल बल मेतर ओण तर Instagram सर्च कर बल हेमन पड़ी एक्कीना पड़ी कटे रिलेटेड वाट Instagram पुलवा बरी ने एक वाग मैं सैट के विनस्करी फुलवा इतकोट मे आत्मे मे आगे शोपे कैरगे वाड़ी हिल बला फुलवा मे शोपल गणा मेक मे अपरल लंकावे मुदली हेट एक दास एक मम की वो तेक बार दासी दाकन कर फुलवांकला कमेंट ओया दासी दाकन करना मट दासी दाट वेडियो फुलवा नम वागे हिल बला मेघ तमाइ वाला काटी हेम वाल क्वेश्चर की वो हेदी एन सतमाइ आट ऑनलाइन की फील्ड के अतले ऑनलाइन बिजनेस की कैटगरी अतले अनसक्सेसफुल वेंड प्रधान रीजन तमाइ वागे माइंड सेट पट पल मुंतर मतगति ए वागे मेचर बल मैगे Instagram अकाउंट मैगे Instagram अकाउंट की मैम अदकरा मैं ट्रावल का ट्रावल नो इशू ट्रावल तमाइरा मैं मना सेल करें हिल बल मैं वेबसाइट के मैं सेल करें पर सेट्स फोटो सेल कर पुलवा इतकोट मम हेमदा मुख्य वीन एक लंका वाला लंका वेन कर पुलवा लंका वेन कर बेरी ओया मेघ हर दिल्ली समारोट लस्तन पे इन पुलवा मगद लंका वाल दस्तन तीन इतकोट वाट ट्रावल के बोलवा पर्सेट फोटोग्राफर के बोलवा मैं आम इतने मैं आगे Instagram अकाउंट यूज कर लिए गिहल बल मैं आ पर्सेट सेल कर डॉलर हतल तकनीद गल बल दासी दहाकट वेड़ी लंका मुदली तुमसी अटे पोटा वेड़ बल दासी दहाकट वेड़ी एक फोटो एक अके अंदर मतक दिया मैं आम इतने एक मे पड़ी अपरल सेल कर लकू खण अब ना मुतलांका कट्टी मैं क्वेश्चन की पीलिगे पीलिग अत कटी मे दी अभी वारे सक्सेस्फुल अभी तरह मे वाल फोटो तीन वाला दून तरह वेबसाइट्स तीनवा अलामेंट मे वा शाटर स्टोक आई स्टोक मे वा ओन तरह वेबसाइट्स तीनवा ओन फोटो तीनवा वाट सेल कर मम मे फोटो सेल कर मम्म इतने कथाकराने ओन के मैंने वेबसाइट वाड़ पुलवा सेल कर फोटो लकू गण
රුපියල් 50000ක් 60000ක් කියන්නේ එක ෆොටෝ එකක් අපිට සේල් කරන්න පුළුවන් හැකියාවක් මේ වෙබ්සයිට් වල තියෙනවා. ඔයා හිතන්න එපා ලංකාවේ කට්ටිය එහෙම නැත්නම් රුපියල් 10000 මේවා කතා කරාට ඉන්ටර්නැෂනල් ඔඩියන්ස් එකත් එක්ක අපිට ලොකු වණින්න වලට යන්න පුළුවන් කැපැසිටියක් තියෙනවා. හරි. මේක විතරද Instagram account හරහා කරන්න පුළුවන් නෑ. තව ගොඩක් දේවල් වලට එක Instagram account එකක් ෂූ කරන්න පුළුවන්. ඇත්තටම මොනවද කරන්න පුළුවන්? ඒ ගැන කතා කරන්න ඉස්සරින්. ඒ ස්පෙෂලි මතක් කරන්න ඕන. අපේ ලංකාවේ කට්ටියන් ටර්න් කරන්න බැරි රීසන් එක තමයි ඒ සබ්ජෙක්ට් එක හරියට දන්නේ නැති නිසා. සබ්ජෙක්ට් එක හරියට දන්නවා නම් ඔය ඔන්ලයින් කියන ෆීල්ඩ් එකේ ඕන කෙනෙකුට සක්සස් වෙන්න පුළුවන්. සමහර විට ඔයා YouTube එකට ඇත්තටම කැමති ඇති. නමුත් ඔයා YouTube channel එකක් කරන්නේ නැත්තේ සමහර විට ඔයා ඒ YouTube එක ගැන දන්නේ නැති නිසා. කැමති කෙනෙක් ඉන්නවා නම් මොකද ලංකාවේ එහෙම නැත්තම් behavior එක මට හදන්න අමාරු තනි මිනිස්සෙක් විදිහට. ඔයා change වෙන්න. Online කියන field එක ඇතුලේ තියෙන්නේ social media, affiliate marketing, selling, freelance. එහෙම නැත්තම් cryptocurrencies. ඔච්චරයි තියෙන්නේ. මගේ පළවෙනි recommendation එක online කියන platform එක ඇතුලේ YouTube එක. YouTube එකෙන් unlimited earn ගන්න පුළුවන්. YouTube channel එකක් හරියට කොහොමද කරන්න කියන දේ ඔයා දන්නේ නැත්නම් මේ master course එකේ A to Z තියෙනවා. හරියට කොහොමද YouTube channel එකක් කරන්නේ. ඒ වගේම තමයි selling කියන concepts තියෙනවා. අද මම කතා කරන්නේ Instagram එක ඇතුලේ selling කරන concept එක. හැබැයි නමුත් dropshipping කියලා concept එකකුත් තියෙනවා. Dropshipping කියන concept එක දන්නවා නම් Amazon එකේ FB අපිට කරන්න පුළුවන් හරියට. Amazon FB ගැන මම කතා කරනවා ඒක ලොකුවටම කතා කරන්න ඕන subject එකක්. මෙතන තියෙනවා dropshipping business එක හරියට කොහොමද කරන්න කියන්නේ. A to Z තියෙනවා. ඒ වගේම dropshipping වගේම affiliate marketing කරන method එක තමයි social media marketing. Affiliate marketing වල main part එකක් තමයි social media marketing කිව්වොත් හරියි. Social media marketing ඇතුලේ කතා කරලා දෙනවා social media හරහා. ඔයාලා ගිහිල්ලා බලන්න පුළුවන් මේකේ content එක එහෙම නැත්නම් social media හරහා. මේකේ තියෙනවා වෙනම සෙක්ෂන් එකක් Instagram එකේ මාකටින්. Instagram එකේ මාකටින් කියන්නේ ලස්සන සබ්ජෙක්ට් එකක්. ඒ සබ්ජෙක්ට් එක ඩෙන්ටිෆයි කරගත්තොත් වන් ෂොට් එකක් ගොඩ යනවා. මේකේ තියෙන හැම social media network එකක් හරහාම කොහොමද හරියට concept එක එහෙම නැත්නම් social media හරහා කොහොමද හරියට සල්ලි හොයන්න තැනට ඔයාගේ social media network එක ගේන්න කියන දේ A to Z මේ social media marketing course එකේ තියෙනවා. ඒ වගේම තමයි freelancer. Freelancer කියන්නේ ඔය කතා කරන්නේ මම freelancer business model එක. ඒක තමයි අපි හදා ගන්නවා. ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට වැඩ කරද්දී මයින්ඩ් සෙට් එක මාරම වැදගත්. ඔයාට ඔයා රුපියල් 1000ට ගන්න දේ. ඔයාට එළියේදී එහෙම නැත්නම් ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට ඔක ලක්ෂයකට උනත් සේල් කරන්න පුළුවන්. ඒක තමයි මයින්ඩ් සෙට් එක. මෙන්න මේ ෆ්‍රීලාන්සර් මාස්ටර් කෝස් එකේ දිනා අන්න ඔය මයින්ඩ් සෙට් එක එහෙම නැත්නම් ෆ්‍රීලාන්ස් බිස්නස් එක හරියට කොහොමද ස්ටේබල් කරගන්නේ? 5 අප්වර්ක් වල ගිහිල්ලා කොහොමද වැඩ කරනවා නම් හරියට වැඩ කරන්නේ? A to Z තියෙනවා. ඒ වගේම තමයි පයිව අපවක් කළ වැඩ කරද්දී ෆ්‍රීලාන්ස් කෙනෙක් විදිහට ස්කිල් එක ෆොටෝෂොප් කියන ස්කිල් එක. ඒ කියන්නේ ස්කිල්ස් තමයි ලංකාවේ කට්ටිය නැත්තේම. ලංකාවේ කට්ටියන් එහෙම නැත්නම් මේකේ තියෙන এডুকেෂන් සිස්ටම් එකේ දී ස්කිල් එකක් හරියට හදන්නේ නැහැ. ඒක තමයි තියෙන අවුල. මෙතනදී තියෙන ෆොටෝෂොප් කියන ස්කිල් එක හදා ගන්න විදිහ මම ඊළඟ ස්ටෙප් එකේදී යනවා. එහෙම නැත්නම් බ්ලොග් එහෙම නැත්නම් වර්ඩ්ප්‍රෙස් වලට. මොකද ස්කිල් එක තමයි earn කරන්න තියෙන ලොකුම opportunity එක විවෘත කරන්න ස්කිල්ස් තමයි. එනිසා මෙතනදී ෆොටෝෂොප් මාස්ටර් කෝස් එකේදී ෆොටෝෂොප් කියන්නේ දේ හරියට කොහොමද කරන්නේ? ඒ වගේම තමයි ක්‍රිප්ටෝ කරන්සි වල NFT, NFT buy and sell කරන විදිහ, NFT හරහා සල්ලි හොයන විදිහ මේ මාස්ටර් කෝස් එකේ තියෙනවා. මේ මාස්ටර් කෝසස් 6ම link එක මේ වීඩියෝ එකේ description එකේ තියෙනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් අද නිවාඩු දවස පොඩ්ඩක් ගිහිල්ලා බලන්න මේ මාස්ටර් කෝස් අසල මොනවාද content එක, මොනවාද මේක ඇතුලේ තියෙන්නේ කියලා. ඔයාලට ගැළපෙන එකක් තියෙනවා නම් ඔයාලට අවිල්ල අද join වෙන්න පුළුවන්. join වෙන ඕනම කෙනෙකුට direct WhatsApp number එක මගේ available වෙනවා. ඒ වගේම lifetime support එක. ඒ වගේම තමයි guarantee. එන්න YouTube එකෙන් හම්බ කරන දැනට කියනවා. හැබැයි නිකන් ඉන්න කට්ටිය නෙමෙයි. වැඩ කරන්න ඕන මොන ඒරියා එකේ වුණත් සක්සස් වෙන්න. වැඩ කරන්න ලැහැත්තේ නම් මම කියලා දෙන්නම් කරන්න ඕන වැඩේ. එන්න කැමති නම් විතරක් වීඩියෝ එකේ description එකේ තියෙන මේ master courses වල link එක කැමති නම් ඇවිල්ලා අද join වෙන්න පුළුවන්. හරි. මේ ටික මේ විදිහට යද්දී ඔයාලා ඕන කෙනෙක් දන්නවා තවත් opportunity එකක් තියෙනවා. එහෙම නැත්නම් මෙන්න මේ monetization කියන වැඩේ. සමහර විට Instagram එකේ monetization කියන features එකේදී ලංකාව පැත්තකට යන්න වෙනවා. තාම අපිට මේ pages තාම eligible නැති නිසා ලංකාවෙන් එළිය කෙනෙක් නම් ඔයාගේ content එක create කරනවා නම් ඒ කියන්නේ අපි normally දන්නවා YouTube එක ගත්තාම YouTube එකේ monetization එහෙම නැත්නම් YouTube එකේ channel එකක් කරනවා නම් monetization income එක අපිට ගන්න පුළුවන්. ඒ වගේම තමයි Instagram එක through අපිට monetization
කරගන්න පුළුවන් අපේ කන්ටෙන්ට් එක. ඒ මොනිටයිසේෂන් මෙතඩ් ගොඩක් තියෙනවා. Instagram එකේ ගියාට පස්සේ එහෙම නැත්නම් මේකේ අපිට පුළුවන් ඔයාලා දන්නවා ලයිව් වල. එහෙම නැත්නම් Instagram live එක ගැන අපිට මොනිටයිසේෂන් කරන්න පුළුවන්. Instagram එකේ ලයිව් යනවට අපිට earning එකක් ගන්න පුළුවන්. හැබැයි නමුත් මේ වෙද්දී ලංකාවේකට eligible නැහැ. නමුත් ඔයාගේ residency මෙන්න මේ country එක නම් Instagram එකේ live කියන option එක through ඔයාට earn කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි Instagram එකේ එහෙම නැත්නම් සමහර විට Instagram එකේ reels option එක එහෙම නැත්නම් Instagram එකේ reel monetization උත් තාම ලංකාවට eligible නැහැ. ඉස්සරහට eligible වෙවි. Eligible වුණාට පස්සේ මම ඒක ගැන in depth ලේ කතා කරනවා ලංකාවේ කට්ටියන්ට. නමුත් ලංකාවෙන් එළිය කෙනෙක් නම් ඔයා මේ වෙද residency එළිය නම් Instagram එකේ reels monetization කරන්න පුළුවන්. ඒ හින්දා මොකද මේ වෙද්දි මේ country result ad placement එනවා කියන්නේ ලංකාවට ඉස්සරහට අනිවාර්යෙන් එවි. අපි ආවට පස්සේ in depth ලේ මේ ගැන reels එහෙම නැත්නම් monetization ගැන කතා කරමු. ඒ විතරක් නෙමෙයි. ඔයාට Instagram එක through සමහර විට ඔයා සමහර විට ඇවිල්ලා සෙලින් කියන concepts කතා කරා මම මෙතනදී. මෙතනදී සෙලින් කියන concept එක මෙයාලා මෙයාගේ blogger එක හරහා කරනවා වගේම ඔයාලගේ gedara තියෙන බඩුත් මේ Instagram එක through විකුණන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ පරණ බඩු කියන්නේ. පරණ බඩු එහෙම නැත්නම් normally ඒක එළිය කට්ටිය නම් ගොඩක් කරනවා. ඒ කියන්නේ ලංකාවේ කට්ටියන්ගේ family නෑ මේ Instagram එකේ මෙන්න මේ concepts. ඒ කියන්නේ ලංකාවේ කට්ටිය normally Instagram account එකක් use කරන ප්‍රතිශතෙත් ගොඩක් අඩුයි. ලංකාවේ ඕන කෙනෙක්ගෙන් අහුවොත් social media network එකක් විතර දන්නේ Facebook එක විතරයි. මම හිතන්නේ ගොඩක් කට්ටිය 80%ක්ම විතර දන්නේ Facebook එක විතරයි. ඉතින් network ගැන කිසිම idea එකක් නැහැ. මොකද මේ concept එහෙම නැත්නම් මේ පැත්තට ගොඩක් කට්ටිය ලංකාවේ මේ concept එක use කරන්නේ නැහැ. Twitter account එකක් තියෙනවද කියලා අහුවොත් ලංකාවේ ගොඩක් කට්ටියන් සමහර කට්ටියන් Twitter account නැහැ. මොකද මේ concept එහෙම නැත්නම් network use කරන්නේ නැහැ. හැබැයි නමුත් අපි මේ network use කරන්න ඕන මෙයාලා මෙයාලගේ ගෙදර තියෙන අයින් කරන බඩු ටිකත් මේක ඇතුලේ විකුණනවා. මොකද ඉස්සරහට එන world එක ඉන්නේ e-commerce කියන concept එකත් එක්කන් e-commerce කියන concept එකට අපිට adapt වෙන්න වෙනවා. Adapt උනේ නැත්නම් normally ලංකාවේ කෙනෙක් විදිහට හිතන්න එපා කියලා මම කිව්වේ. අපි එන අලුතෙන් එන එහෙම නැත්නම් concept අනිවාර්යෙන් absorb කරගන්න ඕන. Absorb කරගෙන අපි ඒකට adapt වෙන්න ඕන. Adapt වුණොත් අපිට මේ field එක ඇතුලේ success වෙන්න පුළුවන්. අලුතෙන් concept එනවා. මේ වගේ නෙමෙයි තවත් concept එවි. මේ Instagram එකේ features එවි. Instagram එකේ features එක්කන් අපි දැනගෙන ඉන්න ඕන හරියට මේ වැඩේ ගොඩ දාගන්න. මම කියන්නේ. ඔයාට තියෙන mobile phone එක කියලා worry වෙන්න එපා. ඔයාට තියෙන එක device එකක් එහෙම නැත්නම් මට තියෙන PC එක slow කියලා worry වෙන්න එපා. ස්ලෝ කියන එකට එහෙම නැත්නම් ඔයාට දෙන මොබයිල් ෆෝන් එක නම් ඔයා යන්න ඕන PC එකට. ඒක තමයි ඔප්ෂන් එක. හැබැයි නමුත් මේ වෙද්දී ඔයාට ඉන්කම් එකක් නැත්නම් ඉන්කම් එක හදා ගන්න ඔප්ෂන් එකක් තමයි මම කිව්වේ. පටන් ගන්න පටන් ගත්තේ නැත්නම් එහෙම නැත්නම් ඔයාට පීනන්න ඉගෙන ගන්න ඕන නම් ගොඩ ඉඳන් ඉගෙන ගන්න බෑ. බහින්නම වෙනවා. කැමැති තීරණයක් ගන්න පුළුවන්. කැමැති නම් ඇවිල්ලා මේ ෆීල්ඩ් එකට බහින්න පුළුවන්. SL online bro විදියට මම ඉන්නවා සපෝට් එකට අනිවාර්යෙන්. දන්න දෙයක් නම් A to Z කියලා දෙනවා. දන්න දේ තමයි මම මේ කතා කරන්නේ. මේ සබ්ජෙක්ට් එක ලොවේ මෙච්චර රන් කරන්න පුළුවන් කියන කැපැසිටියත් මම කියන්නේ. මේ වගේ මේ අයිටම් විකිනන ගණන් ඔයා පොඩ්ඩක් බලන්න. මේක අපිට කරන්න බැරි වෙන්නේ නැහැ. අපිට කරන්න බැරි වෙන්නේ නැහැ මේ කට්ටිය මේ ගණන් වලට. හොඳට මතක තියාගන්න කමෙන්ට් දාන කට්ටිය ගිහිල්ලා පොඩ්ඩක් බලන්න. මේ කට්ටිය මේවා සේල් කරන්නේ ඔයා කියන මේකේ අයිටම් එක සේල් නෝ මම කිව්ව දවසට 57000ක් රන් කරන්න පුළුවන් කියලා. මොකද්ද මේ 60 එක 57000. එතකොට ඔය කමෙන්ට් එක ඉන්නේ ඔක ඔච්චර කරන්න බෑ නං මයින්ඩ් සෙට් එක තියෙන්නේ පට්ටම පල්ලෑ ඒක හොඳට මතක තියාගන්න කවදාවත් ඔයාට earn කරන්න බෑ ඔන්ලයින් කියන concept එක ඇතුළේ මයින්ඩ් සෙට් එක හදාගත්තේ නැත්නම් earn කරන්න නම් බෑ ගැරන්ට් කරනවා එදෙස් එක්ක කැමති කෙනෙක් ඉන්නවා නම් කැමති නම් ඔයාට ඇවිල්ලා අපිත් එක්ක ගමනක් යන්න join වෙන්න පුළුවන් ඉස්සරහට කොහොමත් SL online bro විදියට දන්න දෙයක් තියෙනවා නම් කියලා දීලා කොහොමත් SL online bro විදියට ඉස්සරහට steps ටික තියා යනවා කැමති නම් ඇවිල්ලා ඔයාලට join වෙන්න පුළුවන් මේ video එකේ description එකේ තියෙන මේ master courses 6ම link එකේ කැමති නම් ඇවිල්ලා investment එකක් කරන්න investment එකට return එක අනිවාර්යෙන් ලැබෙවි especially එකත් හිතර මතක් කරන ගමන් කීව දේවල් කිසි දෙයක් තේරුන්නේ නැත්නම් comment එකක් ඕනේ මම මහා ලොකු දේවල් කිව්වේ නැහැ හැබැයි නමුත් මෙතනදී ඔයා රෙස්පොන්සිබල් වෙන්න ඕන මෙන්න මේ වෙබ්සයිට්ස් බිල්ඩ් අප් කරගන්න එකට. එහෙම නැත්නම් ඔයාගේ ඊ-කොමර්ස් ප්ලැට්ෆෝම් එක හරියට මේන්ටේන් කරන එකට. ඒවා ඉතින් ඔයාගේ රාජකාරී. එහෙම නැත්නම් ඔයාගේ පර්සෙට්ස් එක එහෙම නැත්නම් ඔයාගේ ෆොටෝ ටික හරියට ගන්න එක. ඒ ඔයාගේ වැඩ.
ඒව සමහර විට මට කරන්න වෙයි කියලා එහෙම නැත්නම් කරන්න කියන්න එපා. මොකද ඒව කරගන්න වෙන්නේ වාඩ තමයි. ඒ වගේම මොන හරි තේරුම් නැති දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අදට ගිහිල්ලා එන්න සියලු දෙනාටම සුබ දවසක්. වීඩියෝ එක හොඳ නම් පොඩ්ඩක් channel එක subscribe කරගෙන යන්න. සියලු දෙනාටම සුබ දවසක්.